දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 220 වැනි ටෙලිවැකිය ඩොලර් අස්සේ රුපියල් ගහන්න හොඳ නෑනේ නේද ඒ කියන්නේ අර මේ අපේ ගම්බල තියෙනවනේ කියමනක් මේ රුපියල් අස්සේ අලුක්කල් ගහන්න එපා කියලා ආන් ඒ උපහැරණේ තමයි දැන් මම මෙහෙම වෙනස් කරලා කිව්වේ ඒ කියන්නේ ඩොලර් අස්සේ රුපියල් ගහන්න හොඳ නැති නිසා ඊයේ ටෙලිවැකිය ලිව්වේ නෑ කියලා හොඳේ අදත් ඩොලර් එකක ගණන රුපියල් 366ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියලේ කාසි හරි එහෙම නැත්නම් කඩදාසි හරි 366ක් ගෙවන්න ඕනේ ඩොලර් එකක් ගන්න. හොඳේ මොනවා වුණත් රජුරුවන් කතා කරනකොට රජුට විරුද්ධ වෙන්න රජුට එරෙහිව කතා කරන්න හැකි රටවැසියන් හොයාගන්න එක ලේසි නෑ. එදත් එහෙමයි අදත් එහෙමයි. නමුත් විශේෂයෙන් ඔය රාජසභාව ඇතුළෙන් නම් හොයාගැනිලි බොරු. මොකද එහෙම විරුද්ධ වුණොත් ඒ කියන්නේ රජුරුවන්ගේ කතාවට විරුද්ධ වුණොත් හිසගසා දානවනේ නේද? ඇමතිකම නැති වෙනවා කියන්නේ ඒකට තමයි. නමුත් දැන් රජවරුන් යයි සිතා සිටින මම හිට්ලර් වගේ වෙමි කියලා හිතාන ඉන්න ඕනම ජගතෙකුට විරුද්ධව කතා කරන විරුද්ධ වෙන වීදි බසින ජනතාවක් අද අපේ රටෙත් ලෝකේ පුරාත් නිර්මාණය වෙමින් ඉන්නවා. ඒ බව අප ඊයේ කොළඹ අගනගරයේ ආශ්‍රිතවම දැක්කා. රජු හෙළුවෙන් කියලා මූණට කියන්න හයිය නැති වන්දිබට්ටයින් සට්ටම්බියන් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් අනිවාර්යයෙන්ම ඉඳීවි. මතකද අර මේ සීතාම්බර සලුපට ඇඳලා පාරේගේ රජුරුවන්ගේ කතාව නේද? ඒ වෙලාවේ රජුරුව හෙළුවෙන් කියලා කෑ ගහලා කිව්වේ පොඩි එකෙක්නේ නේද? ඔව් අදත් අපේ රජවරුන්යයි කියලා හිතාන ඉන්න අය ඇත්තටම නිර්වස්ත්‍රාවෙන් කියලා තමයි කියන්න වෙන්නේ. ඊයේ අප ඇසුවේ ඉතාම සාම්ප්‍රදායික හැම දහම අහපු රාජාසන කතාවක්. මේ රාජාසන කතාවේදී ඔය අසුනේ ඉඳලා ජනාධිපති කෙනෙක් මගේ මතකේ හැටියට කිව්ව එකම එක අලුත් කතාව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ කිව්වා. ඒක ගැන ගෞරවයක් තියෙනවා. ඒ පිළිබඳව ඔහුට ස්තුති කරන්න ඕනේ. ඒ වාක්‍ය තමයි කුලභේදයෙන් අසරණ වෙලා ඉන්න අය ගැන විශේෂයෙන් හොයනවා කියලා කිව්ව එක. විශේෂයෙන්ම කුලභේදය නිසා සමාජයේ කොන්විට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිලි යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතාම වැදගත්. නමුත් ඔය අනිත් බොහෝ කතා පරණයි. හරිද? හැමදාම කියපුවා හැමදාම අහපුවා නේද? මම බලේ වෙනුවෙන් බලේ ගන්න බොරු කියන්නේ නැහැ කියලා කිව්වනේ නේද? ඒක ඔය හුඟාක් අය හුඟාක් රජවරුයයි හිතාගත්ත අය ඔතන ඉඳලා ඔය බොරුව තරම් කියලා තියෙනවා. අපේ ඉතිහාසයේ පුරාම ওই මැතිවරණවලදී අපේ පක්ෂවල දේශපාලන නායකින් බලේ ගන්ට දීපු බොරු ටෝක්ස් එකතු කළොත් මහා පචවංශය කියලා ලෝකේ ලොකුම පොත ලියන්න පුළුවන්. නිකමට ටිකක් මතක් කරන්නද? මම බලයට පත් වූ පසු පාන් කන අයට මම බත් කන්න පුළුවන් සමාජයක් හදනවා. බත් කන අයට බුරියානි කන්න පුළුවන් සමාජයක් හදනවා. බුරියානි කන අයට බුරියානි කාලා ඉවර වුණාම ඩෙසර්ට් එකට, ඒ කියන්නේ මේ අතුරු පසට මේ ෆෘට් සැලඩ් එකක්, ගස් ලබු කෑල්ලක් වගේ එකක් කන්න පුළුවන් සමාජයක් හදනවා. එහෙම කිව්ව ජනපති අද ජීවතුන් අතර නෑ. මතකයිනේ එහෙම කතාවක් නේද? ඒ කියන්නේ ඉතින් අන්තිමට බත් සහ බුරියානි කන පාන් නැති සමාජයක් නේද? හැබැයි ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවානේ. දැන් අද වෙනකොට සමස්ත සමාජයේටම පාන් කියාගන්න බැරි ගන්නට වැටිලානේ නේද? ඊළඟට ඉතින් ඔය මෑත කාලේ ඇහුණු කතාවක්. දැන් ඒක කියපු කෙනාටත් ඒක මතක නෑ වගේ නේද? බුලත් කන ගමරාලලට බුලත් වෙනුවට හප හප ඉන්න චුයින්ගම් එකක් දෙනවා කිව්වා. මතකද? ඔය නංගිලා මල්ලිලගේ අතට මේ බ්‍රේස්ලට් දෙනවා කිව්වා නේද? අතේ කටේ කනේ කරේ දාගන්ට රත්තරන් දෙනවා කිව්වා නේද? පුංචිකාර්හීනෙකුත් තිබ්බ හොඳේ. ඒ කියන්නේ බ්‍රේස්ලට් වගේම තමයි ඒකත් නේද? මේ අඹුඩේ ගහලා කුඹුරු කොටන ගොවිරාලට ඩෙනිම් අන්දනවා කිව්වා. වනේද? ඒ කියන්නේ ගොවියා මොඩ් කරනවා කිව්වා. ගොවියා මොඩ් කරන එක හොඳයි. නමුත් ඔය කියපු එකක්වත් උනේ නැහනේ නේද? ඔය පසුගිය ඡන්ද කාලවලදී වේදිකාවේ ඇසුණු කතා එකක් දෙකක් මේ කියපු අය අදත් ඉන්නවා, ජීවතුන් අතර ඉන්නවා, තාමත් එක එක ජාතියේ කතා කියමින් ඉන්නවා.
හොඳයි අන්තිමටම මේ රට අද නතර වෙලා තියෙන්නේ අතේ කනේ කරේ තිබුණු රත්තරන් ටිකත් උගසට සින්න වෙලානේ නේද ගොවියට ඩෙනිම කොහම වුණත් අඹුඩෙත් නැති වුණානේ අන්තිමට නේද දැන් ඇති නේද අපේ මේ දේශපාලන නායකින් අද වෙනකන් කියමින් ඉන්නේ ගජබින්න අලංකාරයේ කතා මිස ආයේ අලුත් දර්ශනයක් ක්‍රමයක් එහෙම නෙවෙයි හොඳේ අර මේ ඒබ්‍රහම් මස්ලෝ කියන ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥයා මෙන්න මෙහෙම කියනවා ඔබට තිබෙන එකම උපකරණය මිටියක් විතරයි නම් මිටිය ඔව් මිටියක් විතරයි නම් සියලු ප්‍රශ්න ඇන වගේ පේන්න පටන් ගන්නවා කියලා නේද ඇත්තටම 1948 න් පසු අපපත් කරගත් සෑම දේශපාලන නායකයෙකුම අත ඇත්තේ මිටියක් පමණමයි ඒ නිසා ඔවුන් සියලු දෙනාම ණය අරගෙන ඒ ඔස්සේ ගොඩනගෙන ගොඩ යන ඇණය විතරක් දකින බව අප තේරුම් ගත යුතුයි එසේම රටවැසියා ලෙස අපද හැමදාම ඡන්දයෙන් පත් කර ගත්තෙම වසර 40ක් 50ක් පුරාම එකම මිටියකින් ඇනවලට තලමින් ඉන්න පාලකින් බව අද ටෙලිවැකිය අවසන් කරමින් ඔබට මතක් කරනවා ඔව් අප දිගින් දිගටම පත් කර ගනිමින් සිටින්නේ මිටියක් පමණක් අත ඇති සියලු ප්‍රශ්න ඇන ලෙස දකිමින් ඇනම ගසමින් ඉන්න පාලකින්ව පමණක් බව අද ටෙලිවැකිය යලි ඔබට මතක් කරනවා.